ජාතික අනුරූපාසල පිහිටා ඇත්තේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාලට සමීප කචුවෙළඳාම සඳහා ප්‍රසිද්ධ බටලීය ග්‍රාමයේ මනස්කාන්ත පරිසරයක ජාතික අනුරූපාසල පරිපාලනය කරනු ලබන්නේ බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අනුබද්ධ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින්. එම මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ සිතුවම්, ප්‍රතිමා, කැටයම් ආදී අපේ විවිධාංගි වූ සભ્યත්වයේ නිරූපණය කරන පෞරාණික කලා නිර්මාණයන්හි අනුරූප නිෂ්පාදනය කිරීමට. රජය විසින් පරිපාලනය වන එකම අනුරූප මධ්‍යස්ථානය වන මේ මගින් හැම භාණ්ඩයකම නිවැරදි මිනුම් සහ හැඩයන්ගෙන් යුක්තව උසස් ප්‍රමිතියන් සහතික කෙරේ. චිත්‍රකර්මය, ප්‍රතිමා ශිල්පය සහ කැටයම් කලාව පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීම මෙහිදී භාණ්ඩවල අනුරූප නිෂ්පාදනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. අප රට ජාත්‍යන්තර ලෝකයේ ඇගීමට ලක් වූ ඓතිහාසික සම්ප්‍රදායන් සහ සාරධර්ම ඉස්මතු වන අයුරින් මෙම අනුරූ විදේශීය සංචාරකයන් අතට පත් කිරීම තවත් එක් අරමුණක්. අප රටට එන සංචාරකයන්ට නිවැරදි යථාභූත භාවය දරන උසස් ප්‍රමිතියෙන් යුත් අනුරූ සාධාරණ මිලකට සපයා දීම අපේ පුරාණ භාණ්ඩ නීති විරෝධීව රටින් පිටමන් කිරීම වළක්වනු සඳහා පුරාණ භාණ්ඩ එකතු කරන්නන්ගේ ප්‍රයෝජනය පිණිස අපේ පුරාණ භාණ්ඩවල හොඳ අනුරු අපේ විකුණුම්හල් මගින් ලබා දීම මෙහි තවත් එක් අරමුණක්. ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස සංස්කෘතික කටයුතු ක්ෂේත්‍රයේ රැකියා සුලභ කිරීම, කලා නිර්මාණ කුසලතා ඇති තරුණ පිරිස් සවිබල ගැන්වීම බටලීය ජාතික අනුරූපාසලේ තවත් එක් පරමාර්ථයක්. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන බටලීය ජාතික අනුරූපාසලේ ශාස්ත්‍රීය ඒකකය විසින් කුසලතා ඇති තරුණ පිරිස් අතුරෙන් කීප දෙනෙකු තෝරාගෙන ඔවුන්ට චිත්‍රකර්මය, ප්‍රතිමා ශිල්පය සහ කැටයම් කලාව යන ක්ෂේත්‍රයන්හි පුහුණුවීම් ලබා දෙන්නේ මුල් කෘතීන්හි ස්වරූපය සහ ගුණාත්මක භාවය සුරක්ෂිත වන පරිදි අනුරූප සෑදීම පුහුණු කරවෙමිනි. එසේම මෙම ඒකකයේ විසින් තරුණ කලාකරුවන්ට මෙම දුර්ලභ මෙන්ම වටිනා කලා ක්ෂේත්‍රය තුළ වෘත්තීය කෞශල්‍ය පවත්වා ගනිමින් එය ආදායම් මාර්ගයක් ලෙස යොදා ගැනීමට ඔවුන් දිරිගන්වනු ලබයි. මෙම පුහුණුවීම් පාඨමාලාවට සිතුවම් කලාව, ප්‍රතිමා ශිල්පය, පිත්තල කැටයම, දැව කැටයම්, ශිලා ප්‍රතිමා ශිල්පය සහ පිඟන් කර්මාන්තය ඇතුළත් වේ. මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා ගැනීමේදී පාරම්පරික ශිල්ප පරම්පරාවල අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. මෙම පාඨමාලාවන් සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සපයනු ලබන අතර ශිෂ්‍ය පිරිස පුහුණු වන කාලය තුළදී විශේෂ දීමනාවක්ද දෙනු ලැබේ. පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ පසුව ඔවුනට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සහතික පත්‍රයක්ද ලබා දෙනු ඇත. මෙම පුහුණුව අගයමින් ජාතික ආධුනිකත්ව සහ තාක්ෂණික පුහුණු කිරීම් අධිකාරිය විසින් සාර්ථකව පාඨමාලාව නිමවන්නන්ට සහතික පත්‍රයක් ප්‍රදානය කෙරෙනු ඇත. පසුගිය වසර කිහිපය තුළදී පෞරාණික භාණ්ඩ අනුරූප මධ්‍යස්ථානයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික ප්‍රදර්ශනයන්හිදී නිරතුරුවම ජයග්‍රාහකයන් ලෙස තෝරා ගනු ලැබිණි. මීට අමතරව සඳහන් කළ යුත්තක් නම් දැනට මෙම ජාතික අනුරූප මධ්‍යස්ථානයේ උපදේශකයන් හා ශිල්පීන් ලෙස කටයුතු කරන සියලු දෙනාම මෙම අනුරූප මධ්‍යස්ථානයේ පුහුණුව ලැබුවන් බවයි. එය බටලීය ජාතික අනුරූපාසලේ විශිෂ්ට නිර්මාණවල බිහිවන කලාකෘතිවල එළියට එන්නා වූ ඒ විශිෂ්ට ගණයේ නිර්මාණවල නිපුණත්වය පිළිබඳව අපූර්ව නිමිත්තක් බව නොඅනුමානයි.